ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී ඉතාම වැදගත් රජ කෙනෙක් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. රජරට ශිෂ්ටාචාරයට එල්ල වෙන එලාර ආක්‍රමණ වලින් ලංකාව මුදවා ගන්නේ දුටු ගැමුණුරජතුමා. සාමාන්‍යයෙන් අපි විග්‍රහ කරන ආකාරයට මහාවංශයේ දැක්වෙන ආකාරයට මහාවංශයේ වීරයා ලෙස අප සලකන්නේ දුටු ගැමුණුරජතුමා. ඒ අනුව කාවන්තිස්ස රජතුමා පිළිබඳව ඉතිහාසයේ දැක්වෙන්නේ ඉතාම අඩුවෙන් හා අඩු වැදගත්කමක්. මහගම රාජධානිය ආරම්භ වන්නේ මහානාග කුමරුගේ. මහානාග යටාලතිස්ස ඝෝඨාභය ඊට පස්සේ කාවන්තිස්ස රජුට මාගම රාජ්‍ය අයිති වෙනවා. අපි අංශ කිහිපයකින් මේ කාවන්තිස්ස රජුගේ වැදගත්කම හා ඔහුට නිසි ගෞරවය ඉතිහාසය තුළ නොලැබී ඇත්තේ ඇයිදැයි විමර්ශනය කර බලමු. කාවන්තිස්ස රජතුමා පිළිබඳව මහවංශයේ ලලාට ධාතු වංශයේ සඳහන් වෙනවා. කාවන්තිස්ස රජතුමා කියලා කියන්නේ සාමාන්‍යයෙන් උපක්‍රමශීලී පාලකෙක්. ඒ වගේම දැහැමි පාලකෙක්. ඒ වගේම ඉතාම නුවණකින් යුක්තව කල් තියා ගැටලු හඳුනාගෙන උපක්‍රමශීලීව ඒ රාජ්‍ය පාලනයට මුහුණ දුන්නු පාලකෙක්. අනිත් අතට මහගම රාජ්‍ය ගොඩනැගීමේ මහා කාර්යභාරය සිදු කරන්නේ මේ කාවන්තිස්ස රජතුමා. කාවන්තිස්ස රජතුමා මේ මහගම ප්‍රදේශයේ රජ කරන විට අවට තවත් ජනපද කිහිපයක් තිබුණා. මේ කාලේ රජරට පාලනය කළේ එලාර නම් ආක්‍රමණිකයෙක්. ඔහුට අතිවිශාල බලයක් ඒකරාශී වෙලා තිබුණු අතර උපක්‍රමශීලීව රුහුණ රැකගැනීමේ ව්‍යාපාරය නිරත වුණු පාලකයෝ කිහිප දෙනෙක් ගැන සඳහන් වෙනවා. සේරුනුවර, ලෝණනුවර, ඒ වගේම සෝමනුවර ආදී උප රාජ්‍යයන් පැවති අතර මාගම් පාලකයා වන්නේ කාවන්තිස්ස රජතුමා. කාවන්තිස්ස රජතුමා මේ මාගම පාලනය කරන විට ඔහුට අවශ්‍ය වූවා ප්‍රාදේශීය පාලකයන්ගේ අවනතභාවය ලබා ගන්න. ඔහු ඒ සඳහා උපක්‍රමශීලීව කටයුතු කළා. ලලාට ධාතු වංශයේ සඳහන් වන පරිදි බුදුරජාන් වහන්සේගේ ලලාට ධාතුව රැගත් පෙරහැර සේරුනුවරට ගමන් කරනවා. මේ පෙරහැරට යන්න අවසර නොදුන්නොත් ඒ ප්‍රාදේශීය පාලකයා පිළිබඳව ජනතාව තුළ විරෝධයක් ඇති වෙනවා. පෙරහැරට යන්න දීමා හරහා මාගම රාජ්‍ය බලය ඒ පාලකයන් විසින් පිළිගත් බව සඳහන් වෙනවා. එසා උපක්‍රමශීලීව කටයුතු කිරීමේ හැකියාව කාවන්තිස්ස රජතුමාට තිබුණා. අනිත් පැත්තට කාවන්තිස්ස රජතුමා තමන්ගේ දරුවන් දෙදෙනාව නිරන්තරයෙන් සමගියෙන් තබා ගැනීමට උත්සාහ කළා. කාවන්තිස්ස රජතුමා තමන්ගේ දරුවන් වන දුටුගැමුණු ඒ වගේම සද්ධාතිස්ස කුමාරයාව සමග කිරීමට ඒ වගේම යම්කිසි සතුරු ප්‍රහාරයක් එල්ල වූ මේ සමගියෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් පැහැදිලි කර දුන්නා. දසමා යෝධයන් ගෙන්වා ඉතා පැහැදිලිව ඉල්ලීමක් කළා. මේ දරුවන් දෙදෙනා අතර සහෝදරයන් දෙදෙනා අතර ගැටුමක් ඇති වුවොත් ඊට මැදිහත් නොවන ලෙස. අනිත් අතට භික්ෂුන් වහන්සේලාකෙන් ඉල්ලීමක් කළා. දරුවන් දෙදෙනා අතර ගැටුමක් ඇති වුවොත් එයට කිසිම ආකාරයක අනුශාසනාවක් නොකරන ලෙස. උපක්‍රමශීලීව මේ එලාරකෙන් එන ප්‍රහාර වැළැක්වීම සඳහා කසාතොට ප්‍රදේශයේ දෙවන්ත රැකවල් යොදන්න පටන් ගත්තා. විශේෂයෙන්ම දීඝාභය කුමරුලව ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කළ අතර අවියාවුද කර්මාන්ත ශාලා යුද්ධයකට අවශ්‍ය සියලුම සූදානම කාවන්තිස්ස රජතුමා ගාව තිබුණා. සද්ධාතිස්ස කුමාරයා ලවා දීඝාභය ප්‍රදේශයේ සංවර්ධනය කළ අනාගතයේ යුදමය තත්වයක් ඇති වුවොත් ආහාර හිඟයක් ඇති නොවිය යුතුයි. දසමා යෝධයන් ගෙන්වා විශාල හමුදාවක් හැදුවා. මේ හමුදාව හදපු විදිහ හරි අපූරුයි. දසමා යෝධය කියලා කියන්නේ ප්‍රාදේශීය පාලකයෝ. ඒ වගේම ඔවුන්ට විශාල යුද ශක්තියක් තිබුණු පිරිසක්. ඔවුන් ලවා තවත් ප්‍රාදේශීය පාලකයන් එකතු කළා. එලෙස එකතු කරලා සිය දෙනෙක්ගෙන් යුක්ත හමුදාවක් හැදුවා. ඒ සිය දෙනාට ප්‍රකාශ කළා තවත් 10 බැගින් රැගෙනින් ලෙස. එනෝ දහසක හමුදාව. ඒ දහසට ප්‍රකාශ කළා තවත් 10 බැගින් රැගෙනින් ලෙස. එනෝ දසදහසක් එකතු වුණා. 11,110 හමුදාවක් තැනූ අතර මහවංශයේ සඳහන් වන බුලත යෝධයා 11 වන යෝධයා ලෙස අපට හඳුනාගත හැකි. දුටු ගැමුණු රජතුමා පියාත් එක්ක උරණ වී කොත්මලේ ප්‍රදේශයට පලා ගියා. එසේ පලා ගොස් කාන්තාවන්ගේ ඇඳුම් පවා පියාට එවන ලැබූ බවට මහවංශයේ සඳහන් වීම තුලින් ඒ පියා සතු බියකුළු බව නිරූපණය කිරීමට මහවංශ කතුවරයා උත්සාහ කළා. නමුත් කාවන්තිස්ස රජු යනු බියකුළු පාලකෙක් නොවේ. ඔහු යුද්ධය ප්‍රිය නොකළ පාලකෙක්. ඔහු සාමයට කැමති පාලකෙක්. දුටු ගැමුණු රජතුමාට යුද්ධ කිරීමට අවශ්‍ය සියලුම පරිසරය සකස් කළේ කාවන්තිස්ස රජතුමා. හමුදාව තැනුවා. භික්ෂුන්
භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා ටික ලබා ගත්තා. අනිත් අතට ආහාර නිෂ්පාදනය, අවියාවුධ නිෂ්පාදනය මේ සියල්ල සිදු කර ඊළඟට එළාර සමග යුද්ධයට සූදානම් වීමට අවශ්‍ය පදනම සකස් කළේ කාවන්තිස්ස රජතුමා. එපමණක් නොව කාවන්තිස්ස රජතුමා විසින් ඒ මාගම ප්‍රදේශයේ දියුණු කිරීම සඳහා ආගම දියුණු කිරීම සඳහා රටවැසියාගේ අවනතභාවය ලබා ගැනීම සඳහා විශාල ආගමික කටයුතු සිදු කර තියෙනවා. වෙහෙර විහාර ඉදි කර තියෙනවා. එවැනි වෙහෙර විහාර කිහිපයක් අපට හඳුනාගත හැකි. මාගම තිස්ස විහාරය, ඒ වගේම චිත්තල පබ්බත විහාර නැත්නම් සිතුල්පව්ව විහාර ආදී වෙහෙර විහාරස්ථාන ඉදි කරන අතර බොහෝ වෙහෙර විහාරස්ථාන ප්‍රසංස්කරණ කටයුතු සිදු කරලා තියෙනවා. ඒ අනුව මහවංශය තුල નિયમિત තැන සුසු තැන හිමිවිත්තේ කාවන්තිස්ස රජතුමාටය. ඊට හේතුව දුටුගැමුණු රජතුමාගේ බලය ඇතිවන්නේ ඌට යුද ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන්නේ කාවන්තිස්ස රජු නිසායි.